S2 වගේ දෙයක් පරිස්සම් කරන්න කියලා ජනවහරේ කියුණාට එතනට වකුගඩු 2 වගේ පරිස්සම් කරන්න කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. වේද කාණ්ඩ පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයට අනුව ලංකාවේ දැන් 28,000ක් වගේ වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. වැඩක් පමණ උතුරු මැද පළාතේ පදිංචි කරුවන්. එතකොට අනිත් ටික රට හැමතැනම. වකුගඩු රෝගයක් එපා කරපු පිළිලයක් වගේ. මුද්‍රා නිපදවීම සහ පෙරීම සම්බන්ධයෙන් සුවිශේෂ කාර්යභාරයක් සිදු කරන මේ වස්තු 280%ක්ම අක්‍රිය වුණාම තමයි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ. අන්න ඒ නිසා කල්තියාම ඉන් මිදෙන්න කටයුතු කරන එක වැදගත්. අංක 1. පිරිසිදු ජලය පානය කිරීම. කිවුල වැඩි බැරලෝහ මිශ්‍ර ජලය පානය නිසා බොහෝ දෙනෙක් වකුගඩු රෝගීන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ජලය පානය නොකිරීම නිසාම වකුගඩුවල ගල් ඇති වෙන්න පුළුවන්. වැඩිම පුද්ගලයෙකුට දිනකට ලීටර් 3ක් පමණ ජලය බොන්න කියලා කියන්නේ ඒකයි. ඊට අමතරව නිවසින් බැහැර වෙන හැම වෙලේම වතුර බෝතලයක් අරන් යන්න පුරුදු වෙන්න. ගහක් වුණත් පණ ගහන්නේ ජලය නිසා. ඒ වගේම තමයි වකුගඩු වුණත් හරියට වැඩ කරන්නේ ඒ නිසා. අංක 2. උදිරයේ සීනි මට්ටම පාලනය කිරීම. සරලවම කිව්වොත් දියවැඩියාව නිසා වකුගඩුවලට ෂොට් එක ලැබීම තමයි මේ. දියවැඩියාවේදී රුධිර කේශ නාලිකාවලට හානි සිද්ධ වෙන එකයි වෙන්නේ. එතකොට වකුගඩුවල තියෙන රුධිර කේශ නාලිකාවලටත් හානි වෙනවා. එතනදී හරියට මුත්‍රා පෙරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. පෙරෙන්නේ නැතුව ඉතිරි වුණ තරල සහ ලවණ නිසා තරබාරු වෙන්න පුළුවන්. වැඩි කාලයක් මේව රැඳී පැවතීම නිසා වකුගඩුවලට බලපෑමක් ඇති වෙනවා. අංක 3. දුම්වීම සහ මත්වතුර අත්හරින්න. දුම්වීමෙන් වෙන්න පුළුවන් නරකම දේවල් විදියට අපි අහලා තියෙන්නේ පෙනහැල්ල ආශ්‍රිත පිළිකා සහ මුඛ පිළිකා. ඒ දුම්වීම නිසා වකුගඩුවලත් පිළිකා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මත්පැන් පානය කිරීමෙන් වැළකුණාම රුධිර පීඩනය වැඩි වීමට ඇති ප්‍රවණතාව අඩු වෙනවා. ඒ එක්කම ඉබේම නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළීමේ අවධානම නැති වෙනවා. නිදන්ගත වකුගඩු රෝගය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ඇඟ ඇතුලේ තිබුණ වකුගඩු අක්‍රමණයතාව. කුරුන්දක් වශයෙන් කරන දුම්වීම සහ මත්වතුරවලට ආයුබෝවන් කීවාම නිදන්ගත වකුගඩු රෝගයට ඇති අවධානම අඩුයයි. අංක 4. ව්‍යායාම කිරීම. සරල ව්‍යායාම තුළිනුත් වකුගඩු ඕලයන්න නොදී බේරා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් හදයාබාධ නිසා තමයි නිදන්ගත වකුගඩු රෝගීන් සමහරක් දුක් විඳින්නේ. ව්‍යායාම කරාම ඒ තත්ත්වය මගහැරෙනවා. ඊට අමතරව සිහින් සිරුරක් තිබීමත් වකුගඩු මනා ලෙස ක්‍රියාත්මක වීමට හේතුවක්. මේ ඔක්කොම ව්‍යායාම කෙරෙල්ලෙන් හරියනවා. අංක 5. පෝෂ්‍යදායී ආහාර වර්ග අනුභව කිරීම. අධික ලුණු භාවිතය වකුගඩු රෝගවලට කරන අතවැනීමක්. ලෙඩේ හැදෙන්න කලින් ලුණු මද වශයෙන් හරි භාවිත කරන්න පුළුවන්. ඒක ඕක හැදුනම එහෙමවත් බෑ. කාබිනේටන් වීම වර්ගත් දෙපාමයි. තෙල් වැඩි කෑම නම් කාලා අහුවෙන්නවත් දෙපා වකුගඩුවලට. එතකොට කන්න තියෙන්නේ මෙලෝ රහක් නැති ඒවා විදියට අපි දකින වට්ටක්කා, ගෝවා, පිපින්න, කැකිලි, රාබු වගේ එළවලු. ඊට අමතරව දියර ගතිය වැඩි කොමඩු වගේ පළතුරු කොළකැඳ පානයත් වකුගඩුවලට හොඳයි. අංක 6. ප්‍රමාණවත් නිින්ද සහ විවේකය. හරියට නිදාගන්නේ නැති වුනාම විවේකය නැතුව වැඩ කිරීමෙන් ඇතිවන ආතතිය නිසා මිනිස්සු මහත් වෙනවා කියලා කියන්නේ අද ඊයක හොයාගත්ත දෙයක් නෙවෙයි. තරමාරුව කෙලින්ම වකුගඩු රෝගය එක්ක හාද වෙනවා. ඉතින් ඒ නිසා මානසික සැපත වකුගඩු රෝගවලින් වැළකෙන්න අවශ්‍ය කරනවා. අංක 7. වකුගඩු පරීක්ෂාව. අවුල් නිසා අවුල් යන අවස්ථාවක් තමයි ලෙඩ. වකුගඩු රෝගයේ තිබ්බ තියෙන. එහෙමත් නැත්නම්
නිසා මියගිය කවුල් හරි පවුලේ හිටියනම් ළඟම වෛද්‍යවරයා වෙත යොමු වන්න ඕනි. ඊට අමතරව වකුගඩු රෝගී උත්සන්න පරිසරයක ජීවත් වෙනවා නම් ඒත් වෛද්‍ය සහාය සහ උපදෙස් ලබා ගත යුතුයි. වකුගඩු රෝගය නිසා තවනම් ලංකාව රෙකෝඩ් ගහන්න ඕනි නෑ කියලා හිතනවා නම් අද ඉඳන්වත් පිළිවෙතින් පෙළ ගැසෙමු.